ඒවාගේම පහුගිය ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය විජයග්‍රහණය කරන්නට අයෝමේ ශක්තියක් වුණු නායකයා ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ඒවාගේම මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ආදරණීය ලාල්කාන්ත සහෝදරයාට ඉතාම සහෝදරාත්මකව ඇරයුම් කර සිටිනවා මෙම විජයග්‍රහී ජනරැළි ආමන්ත්‍රණය කරන ලෙසට ගෞරවනීය අපේ හාමුදුරුවන්ගේ අවසරයි අපේ පූජකතුමාගේ අවසරයි වේදිකාවේ ඉන්න සියලුම සහෝදරයන්ගෙන් සහෝදරවරුන්ගෙන් අවසරයි සහභාගී වන දෙමාපියනි හිතවතුනි හිතවතියනි සහෝදර සහෝදරී විශේෂයෙන් කියන්න ඕන අද මේ රැස්වීමට සහභාගී වෙනවා සැප්තැම්බර් මාසේ 21ට කලින් වෙනත් පක්ෂවලට ඡන්දේ දීපු වෙනත් පක්ෂ වෙනුවෙන් වැඩ කරපු සංවිධාන කටයුතු කරපු සහෝදර සහෝදරයන් විශාල පිරිසක් එයා ඉතාම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා ඒ වගේම මේ සහෝදර සහෝදරයන් හැමෝගෙම අවසර. ඉස්සල්ලාම ඉතාම අසීරු ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කරවීමට කටයුතු කරපු. සියලුම සහෝදර සහෝදරියන්ගෙන් හිතවතුන්ගෙන් හිතවතියන්ගෙන් ඒ අයට ඒ සහෝදර සහෝදරයන්ට කියන්න ඕන දෙයක් තියෙනවා ඒ කැපකිරීම කරපු හැමෝටම බොහොම ස්තුතියි හැමෝටම ගොඩක් පිං ගොඩක් පිං රටක් වෙනස් කරන්න අලුත් කරන්න කටයුතු කරපු ඒ හැමෝටම ගොඩක් ආදරෙයි මුළු රටේම ජනතාව එයට ආදරෙයි විශේෂයෙන් මාතලේ දිස්ත්‍රික්කේ නුවර දිස්ත්‍රික්කේ බදුල්ල දිස්ත්‍රික්කේ නුවර එළිය දිස්ත්‍රික්කේ දිනන්න බෑ කියලා තමයි තිබ්බේ කන්ද උඩරට දිනන්න බෑ කියලා තිබුණා මට මේ මහනුවර දිස්ත්‍රික්කේ වැඩ කරන්න පටන් ගන්නකොට බාහිර අය කිව්වා මේ දිස්ත්‍රික්කේ ලේසියෙන් වෙනස් කරන්න බෑ කියලා හරිම ගතානුගතිකයි කිව්වා ඉතින් ඔයගොල්ලෝ රටට ලෝකෙට පෙන්නුවා පුනරුදයක් වෙනුවෙන් ජීවිතේ උනත් දෙන්න මහන්සි වෙලා වැඩ කරන්න කැපකිරීම කරන්න සූදානම් ඔහු ඔව් අපි කන්ද උඩරටත් ජයග්‍රහණය කරලා පෙන්නනවා කියලා ඔයගොල්ලෝ පෙන්නුවා ඒකට ගොඩක් ආදරෙයි මේ වෙනකොට අලුත් පණිවිඩයක් තියෙනවා කියන්නේ
අලුත් පණිවිඩය ලොහාන ඇතුළේලු. ඒරට මඩරන් දුකයි. නෑ මොනා වුණත් මිනිහෙකුට කරදරයක් වෙනකොට මඩරන් දුකක් දැනෙනවා. අවංකවම කියන්නේ. නෑ මම ඇත්තටම කියන්නේ. බොරුවට නෙවෙයි කියන්නේ. ඒගොල්ලෝගෙන් වැරදි දේශපාලනය දිසා නොමග ගියා. ඒ වුණාට මට මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන දුකයි අම්මපා. නෑ ඇත්තම. අපි කැමති ඒ හැමෝම නිවැරදි වෙනවනම්. අපි කැමති ඒ හැමෝම නිවැරදි වෙනවනම් කැමති කැමති වෙන්න ඕන. මේ මහනුවර දිස්ත්‍රික්කයේ මම විශේෂ අවසරයක් ගත්ත ඔයගලන්ට ඒක හයිලයිට් වුණා නම් ගියපාර අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටපු නැති වෙනත් පක්ෂවල ගොඩක් අය සංවිධායක මට කතා කරලා මාව හම්බෙලා දෙනවා. ඒ වගේ පින්තූර දැක්කම ගොඩක් අය මට බනිනවා. මට බනිනවා. මේ වගේ අයත් එක්ක ඇයි සම්බන්ධ වෙන්නේ කියලා අහනවා. මට එහෙම අන අය ගැන දුකයි. ඒගොල්ලෝ කරන්නේ දේශපාලනේ නෙමෙයි වෙන මොකක් හරි. ඉතිහාසයේ කවදා හරි දවසක වෙනත් දේශපාලනයක් කරලා සමහර වෙලාවට අපිව පරාද කරන්නත් වැඩ කරලා චෝදනාවලට ගොඩක් ලක් වෙලා ඒව ඇත්ත වෙන්න ඇති. එහෙත් මේ මාලිමාවත් එක්ක මේ මොහොතේ හරි ඒ සම්බන්ධ වන ඒ සියලුම සහෝදර සහෝදරයන්ට අනේක වාරයක් ආදරේ. අනේක වාරයක් ආදරේ. මම කවදාකවත් කාටවත් ආවට ගියාට හොරා කියන්නේ නැහැ. වැඩි වැඩියේ තනි තනි මිනිසුන්ට ගොඩක් විවේචන කරලත් නැහැ. මොකද ඒක එක අවධියක්. ඒක එක තත්ත්වයක්. ඒක එක කාලයක්. ඒක එක කාලයක්. අද මේ රැස්වල ඉන්න සහෝදර සහෝදරයන්ගෙන් මම ඉල්ලන්න කැමති මොන තරාතිරමක කෙනෙක් වුණත් මේ වෙලාව මාලිමාව දිනවන්න ඒ වෙනුවෙන් කටයුතු කරන්න පෙළ ගැහෙනවා නම් ඒ අයව ආදරෙන් බාර ගන්න. ඒ අයව ආදරෙන් බාර ගන්න. අපි මන්ත්‍රීක 10ක් ගන්නවා. ස්ථිරයි. කතා දෙකක් නැහැ. දේශපාලන පැකට් කියලා જાතියක් තියෙනවා. අර සමහර අය කියන මූ මාර පැකට් එකක් කියලා. එහෙම නෙමෙයි. දේශපාලන පැකට් තියෙනවා. 100 පැකට් සමහරව අපිට කතා කරලා කියනවා. ලාල්කාන්ත සහෝදරයා මම නම් මේ ටෙලිෆෝන් එකට තමයි වැඩ කරේ පහුගිය කාලේ. බොරු කියන්න ඕනේ නැහැ. මල් ළඟ ඡන්ද 100ක් තියෙනවා. එහෙම කියනවා. ඒකයි ඡන්ද පැකට් එක. ඉතින් එයා කැමති දැන් අපිත් එක වැඩ කරන්න. ඒ පැකට් එක එපාද ඔයගොල්ලන්ට? එපා. ඕන්නේ. ඔය ඕන්නේ කියලා හිතන අය ඒ විදියට හිතුවනම් අපි 103 තාම ඉන්නේ මතක තියාගන්න. තාම 103. අනිත් මිනිසුන්ට ආරාධනා කරේ නැත්තම් එනකොට බාරගත්තේ නැත්තම් අපි අඩුපාඩු හදාගෙන වැරදි හදාගෙන යමු කියලා කිව්වේ නැත්තම් අපිට අනුර සහෝදරයා මේ රටේ ජනාධිපති කරන්න හම්බෙන්නේ නැහැ. දැන් ඉවර නැහැ.
මිනිසුන්ට වෙනස් වෙන්න ඉඩ දෙන්න. මම මේක වැඩිපුරම කියන්නේ මේ චෝදනාවට ලක් වෙච්ච මිනිහෙක් එක්ක ෆොටෝ එකක් දැක්කොත් නලියනවා. නලියනවා. කෑ ගහනවා. කෑ ගහනවා. මම කැමති මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයෝ ඊට වඩා ගොඩක් බුද්ධිමත් වෙනවා. එයා ආපු එක හොඳයි. වෙනත් තැනක තමයි හිටියේ. ඒ කාලේ වැරදි කරා තමයි. ඒත් ලාල් සහෝදරය අපි ඒගොල්ලොත් එක්ක යමු නිවැරදි කරගමු. ඒගොල්ලන්ට වැරදි තියෙනවා නම් චෝදනා තියෙනවා නම් නීත්‍යානුකූල ආයතන ක්‍රියාත්මක වෙයි. ඒව අපි නවත්තන්න යන්නේ. ඒව අපි නවත්තන්න යන්නේ. පහුගිය කාලේ අපි පොලිසියට පැමිණිල්ලක් කරාම වෙන්නේ නැත්තම් අපි බයට පැමිණිලි කරේ නැත්තම් කාගේ හරි වැරද්දක් වුණා හොරකම් කරා වංචා තිබුණා ඒත් අපිට කරන්න දෙයක් තිබේ නැත්තම් ඒවා විධිමත්ව ඉදිරිපත් කරන්න අපි ඒවා ආරක්ෂා කරන්නේ ඒ අය වැරදි කරා නම් ඒ අය ඒවට මූණ දෙයි මූණ දෙයි ඒකට කලබල වෙන්න ඕනේ නැහැ ඒ නිසා විශේෂයෙන්ම ඉල්ලන්න කැමති අමතක කරන්න එපා අර ඡන්ද පැකට් ගොඩක් වෙන වෙන තැන්වල තියෙන්නේ මතක තියාගන්න ඒක අමතක කරන්න එපා දැන් හරි උද්දච්ච වෙන්න එපා එහෙම කියන්න ඕන දැන් හරි අපි දිනලා දැන් අඳු සහෝදර ජනාධිපති දැන් සියල්ල හරි නෑ එහෙම නෑ එහෙම නෑ තාම දුරින් ඉන්න අයට අපි කතා කරන්න අපි අපේ දහමෙන් ඉගෙන ගන්න ඕන අපේ හාමුදුරුවෝ වැඩ සිටිනවා අඟුලිමාලය ගැන පොඩ්ඩක් මතක් කරමු මොනාටද ඒව ඉස්කෝලේ ඉගෙන ගත්තේ මොනාටද බුදුදහම ඉගෙන ගත්තේ අපි වැරදි කරපොයට සමාව දෙන්න පුළුවන් නම් දෙන්න ඕන පුළුවන් පමණ ඒවා ඒගොල්ලෝ වෙනස් වෙන්න ලෑස්ති නම් වෙනස් කරගන්න ඕන. එහෙම කරොත් මතක තියාගන්න වරදින්නේ නැහැ. එහෙම කරොත් වරදින්නේ නැහැ. මිනිස්සු අඩුපාඩු ඇති ඒවා නීතියෙන් ක්‍රියාත්මක වෙයි. ඒවට වෛර කරන්න යන්න ඕනේ නැහැ අපි තනි තනි. ඒක සමාජයක වෙච්ච දෙයක්. මුළු සමාජයක් කුණු වුණාම ඒ දේශපාලනය එහෙම වෙනවා. එකේම තමයි. තව කොච්චර නිලධාරීන් ඉන්නවද? කොච්චර නිලධාරීන් ඉන්නවද? මං කියන්නේ අපි කතා කරමු. චෝදනා තියන ඒවට මූණ දෙයි. අපි ඒගොල්ල සම්බන්ධ කරගමු. අපි කාලයක් ගමු. හිතන්න එපා සම්බන්ධ කරගත්තක මම මේ වේදිකාවට එනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. හිතන්න එපා සම්බන්ධ වෙච්චකම සංවිධායකම් දෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. හිතන්න එපා සම්බන්ධ වෙච්ච ගමන් නාම යෝජනා දෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. සහෝදර සහෝදරයන්ට කියන්න ඕන මේ පාර නාම යෝජනා ඉල්ලුවා. මේ මහනුවර දිස්ත්‍රික්කයේ මේ 15 දෙනා අතරට එන්න නාම යෝජනා ඉල්ලුවා 543. ඉලක්කම් මතක තියාගන්න. වෙන පක්ෂවල අය ව්‍යාපාරිකයෝ ඉතින් හොඳයිනේ. සතුටු වෙන්නකෝ එක කාලයක් තිබුණා නාම යෝජනාවට 15 දෙනෙක් හොයාගන්න බෑ නාම යෝජනාවට දාගන්න 15 දෙනෙක් හොයාගන්න බෑ ඉතින් 543ක් නාම යෝජනා ඉල්ලන්න ආවකම ඒකෙන් කියවෙන්නේ මොකද්ද මේ පක්ෂේ ජයග්‍රාහී මාවතේ ඉදිරියට ගමන් කරන නිසා තමයි
එහෙම මිනිස්සු මේකට ඉදිරිපත් වෙලා එන්නේ සතුටු වෙන්නේ. මන් දන්න සමහර අය ඉන්න මට හැම වෙලා තිනෝ දැන් තමයි ඔකුන් එන්නේ. ඒ දවසවල නැහැ. දැන් තමයි එන්නේ. තමාරවන උඹලට දැන්ද මතක් වුනේ? එහෙම ආරවනේ. දැන් තමයි එන්නේ. දැන් තමයි ඉතින් එන්නේ. මතකද කාලයක් කිව්ව ඔයගොල්ලන්ගේ ප්‍රතිපත්ති හොඳයි. ඔයගොල්ලන්ගේ කැපවීම හොඳයි. ඔයගොල්ලන්ගේ ඔක්කොම හොඳයි. ඒත් ඔයගොල්ලෝ දිනන්නේ නැහනේ. ඒ හින්දා ඔයගොල්ලන්ට දීලා වැඩක් නැහනේ. කිව්වද නැද්ද? කිව්වා. දැන් මොකද කියන්නේ? දැන් මොනවද කියන්නේ? ඔයගොල්ලෝ දිනනවනේ. ඔයගොල්ලෝ දිනනවනේ. ඉතින් අපි ඔයගොල්ලත් එක එනවනේ. එනකොට කියනවා දැන් දෙන්න. වා? තව ගෙන්න ගන්න තියෙනවා ගොඩක්. තව ගෙන්න ගන්න තියෙනවා ගොඩක්. ඒක අපි හොඳට මතක තියාගෙන ඕන වැඩ කරන්න. ඔය තැන් තැන් වල තියෙන ඡන්ද පැකට් අපිට තිබ්බේ නැහැ. මොකද අපි පුජ්‍යලිකව පැකට් හදලා නැහැ. හැබැයි අනිත් හැම දේශපාලන පක්ෂයකම වැඩ කරපුවාට තියෙනවා පුජ්‍යලික ඡන්ද පැකට් 1000 පැකට් 5000 පැකට් 100 පැකට් ඔහොම ඡන්ද පැකට් තියෙනවා. සහෝදර සහෝදරි ඔක්කොම සමත් වෙන්න ඕන. ඒ පැකට් ඔක්කොම ගන්න. ඒ පැකට් ඔක්කොම ගන්න ඕන. ඒ පැකට් ගන්න නම් ඒ පැකට් වල අයිතිකාරයොත් එක්ක ඒ පැකට් වල අයිතිකාරයොත් එක්ක අපි සම්මුතියක් හදා ගන්න ඕන. සම්මුතියක් හදා ගන්න ඕන. ඒක තමයි දේශපාලනය. දේශපාලනයේ සම්මුති තියෙනවා. රයිට් මේ වෙලාවේ මාලිමාව දිනවන්න කොන්දේසි දිනවන්න. කොන්දේසි බෑ. සංවිධායකන් ඊළඟ පළාත් පාලන ඡන්දෙට අපේක්ෂකයෝ කමට දෙනවද? ඒවා බෑ. කොන්දේසි විරේත අපි ගමු. ඔක්කොම සම්බන්ධ කරගමු. එතකොට තමයි අපි ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නේ. මම ඔයාලට පොඩි කාරණයක් කියන්නම්. නෙල්සන් මැන්ඩෙලා බලයට ආවට පස්සේ දකුණු අප්‍රිකාවේ තමයි ලෝකෙ පිළිකුල්ම කරන වර්ණ ભેදවාදයේ ක්‍රියාත්මක වුණේ. සුදු ජාතීන් කළු ජාතීන්ව විනාශ කරා. සුදු පාලන යටතේ මැන්ඩෙලාලා එවෙන් බටකාවා. කළු ජාතීන් දුක් විඳා. එක හෝටලයකට දෙමොන්නේ. එක මේසේ වාඩි වෙන්නේ. හැබැයි මැන්ඩෙලාලා කවදා හරි ජයග්‍රහණය කරා. ජයග්‍රහණය කරා පස්සේ පලිගත්තේ නැහැ. මතක තියාගන්න. පලිගත්තේ නැහැ. කළු ජාතිකයන්ට අනිත් පැත්තට වැඩපිළිවෙලක් හැදුවේ නැහැ. සුදු ජාතිකව විනාශ කරා. හැදුවේ සම්මුතියක්. ඒ විනාශ කරන වැඩපිළිවෙල ආවනම් අදත් දකුණු අප්‍රිකාව ලේවිලා. අදත් දකුණු අප්‍රිකාව ලේවිලා. එයා ගෙනා සුදු ජාතින් තමන්ට එරෙහිව වැඩ කරපු, තමන්ගේ ජනතාව මරපු, තමන්ගේ ජනතාව ඝාතනය කරපු, තමන්ගේ ජනතාව විනාශ කරපු ඒ ඇත්ත එක ගියා සම්මුතියක. ඒකෙන් තමයි ඒ රට සාමකාමී වුණේ. මං කියන්නේ ප්‍රශ්නේ විසඳුණා කියලා. එහෙම විසඳුන්නේ නැහැ. නමුත් ඒක විශේෂයක් ලෝකේ දේශපාලනේ. කිව්වා එකක් පාපොච්චාරණය කරන්න. අපෙන් අඩුපාඩුවක් වුණා. මේ අයට වැරදි වුණා. අවංක පාපොච්චාරණයක් කරන්න. ඒ පාපොච්චාරණය පස්සේ අපි එතනින් යහට එකට යමු. අඩුපාඩුව බාරගන්න. අඩුපාඩුව බාරගන්න. එතනින් පස්සේ අපි එකට යමු. එහෙම තමයි එතන සිද්ධ වුණේ. අපිට පුළුවන්. බැරි නෑ. මිනිස්සු වෙනස් වෙනවා නම් හරි මගට එනවා නම් හරි පාරට එනවා නම්
අඩුපාඩු ඇති, හොරගම් කරලා ඇති, වංචා දූෂණ ඇති. ක්‍රිස්තුතුමා කියපු වචනේ මතකනේ. නේද? වරද්දක් නොකරපු එක පළවෙනි ගල ගහපල්ලා කියලා කිව්වා. වරද්දක් නොකරපු එක පළවෙනි ගල ගහපල්ලා කියලා කිව්වා නේ. ගලක් ගහන්න එකෙක්වත් හිටියද? හිටියේ නැන්නේ. මෙතන ඉන්නවද කවුරු හරි වරද්දක් නොකරපු අය? අනේ ඉන්නවනම් ප්ලීස් අත උස්සන්නකෝ. දේශපාලනයේදී හරි පුජ්‍යලික ජීවිතයේදී හරි වෙනත් කාරණාවලදී හරි එහෙම කවුරුත් නැහැ. අපි එහෙම ඉඳලා වැඩ කරමු. අපි හදන්න ඕන සමගිය හදන්න ඕන. හැබැයි රටේ පැවතුණු නීතියට අනුව වැරදි තියන අය ඒවා නීත්‍යානුකූල ක්‍රම මගින් විසඳගනි. ඒවට අපි අද දන්නේ. ඉතින් අවසාන වශයෙන් කියන්න ඕන අපිට විරුද්ධව මඩ ගැහුවා, අවලාද ගැහුවා, චෝදනා කරා, ගොඩක් පච කිව්වා. පච කියපු අය දැන් මොකදලා තින්නේ? පච කියපු අය, පච කියපු අයට දැන් මොකදලා තින්නේ? ඒ පචවලට මොනවදලා තින්නේ? පච පච වෙලා. අපේ මාචාර්ය ලියනගේ අමරකීර්ති සහෝදරයන් අහන්න ඕනේ, එහෙම සිංහල භාෂාවේ මොකක් හරි වචනයක් එහෙම තියෙනවද කියලා. පච පච වෙලා කියලා. පච පච වෙලා තින්නේ දැන්. හරි. ඉතින් පච පච වෙලා නිසාම සජිත් ප්‍රේමදාසලා දැන් තරඟයක නැහැ. ආණ්ඩු බලය ඉල්ලන්නේ. අනේ අපිව විපක්ෂයට දාන්න බැරිද? ලංකාවේ පළවෙනි යථාවට ආණ්ඩුවක් සඳහා තරඟයක් නැති එකම මැතිවරණය බවට මේ මැතිවරණය පත් වෙලා ඉවරයි. තරඟයක් නැහැ. දැන් ජනාධිපතිවරණයට තරඟයක් තිබ්බද ඇහුවොත් ඔව්. දැන් පාර්ලිමේන්තු චන්දර තරඟයක් තියෙනවද? ආණ්ඩුවක් සඳහා තරඟයක් තියෙනවද? කවුද කියන්නේ ආණ්ඩු බලයක් ගන්න චන්දිල්ලන්නේ? කවුද? කවුරුත් නැහැ. අපි ආණ්ඩු බලයක් ගන්න නෙමෙයි චන්දිල්ලන්නේ. දැන් අපිට ආණ්ඩුවක් තියෙනවා. ඒක පිළිබඳ සැකයක් නැහැ. අපි දැන් ඡන්ද කරන්නේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් සඳහා මිසක් පාර්ලිමේන්තුවක් සඳහා නෙමෙයි. ආණ්ඩුවක් සඳහා නෙමෙයි, ශක්තිමත් ආණ්ඩුවක් සඳහා. ඒ නිසා තමයි අපි මහනුවරින් මන්ත්‍රීකම් 10ක් ඉලක්ක කරගෙන වැඩ කරන්නේ. ඒතර කියයි ආ මෝ අදිතක්සේරුව. ලාලගේ අදිතක්සේරුව. ඔව් අපිට ඒ යද පිස්සු දෙනවා. අදිතක්සේරු පිස්සු කල්නොත් තිබ්බා. එහෙම අදිතක්සේරු පිස්සුවා. අපි 100ට 3ක එකෙක්ව ජනාධිපති කිරීමේ අදිතක්සේරු පිස්සුවක් අපිට තිබ්බා. එහෙම පිස්සුවක් අපිට තිබ්බා. නමුත් ඒක පිස්සුවක් නෙමේ, යථාර්ථයක් කියලා මේ මහ පොළොවේ මේ රටේ ජනතාව ඔප්පු කරලා ඉවරයි. ඔප්පු කරලා ඉවරයි. 15 වෙනිදා වෙනකොට මේ රටේ මහනුවර ජනතාව, කන්ද උඩරට මහනුවර ජනතාව, ඓතිහාසික සෙංකඩගල ජනතාව 15 වෙනිදා වෙනකොට ඔප්පු කරනවා මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට දවන්ත ශක්තියක් එකතු කරපු බව. මේ කියලා ඉවර කරනවා. මට විනාඩි 20යි තිබ්බේ. මොකක්? හරි. අලුත්ම කුමන්ත්‍රණය ඔන්න අහගන්න. අලුත්ම කුමන්ත්‍රණය මේ කියන්නේ. අර පච පච වුණාට පස්සේ අලුත්ම පචය, අලුත් එක එක. දැන් ඉන්නවා මේ මහනුවර දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායම් ටික. අනිත් පැතිවලත් ඇති සමහරු ඉන්නවා. ඒගොල්ලෝ දන්නවා විපක්ෂය කියලා.
දැන් මේ මුස්ලිම් කණ්ඩායම් දෙකකුත් ඉන්නවා ඒ ජාතියේ. ඒගොල්ලෝ කියාගෙන යනවා හරි ටොප් පචය, අලුත් පචය. බ්‍රෑන්ඩ් නිව් බඩු. මොකක්ද දන්නවද කියන්නේ? ඒගොල්ලන්ට ඡන්දෙ දෙන්නලු පාර්ලිමේන්තු ගිහිල්ලා මාලිමාව වෙනුවෙන් වැඩ කරන්න. අලුත් මේක. ඒගොල්ලන්ට ඡන්දෙ දෙන්නලු මේ මාලිමාවේ කට්ටිය නෙමෙයි. ස්වාධීන කියයි විපක්ෂේ කියයි අරකේ කියයි මේකේ කියයි ඒගොල්ලෝ ගිහිල්ලා කියන මේ අපි මාලිමාවට විරුද්ධ නැහැ. අපි මාලිමාවට පක්ෂයි. පක්ෂයි. ඒගොල්ලන්ට ඡන්ද දෙන්නලු මොකටද? ගිහිල්ලා පාර්ලිමේන්තුවේදී මාලිමාවට සහයෝගය දෙන්න. කොහොමද ඒ පචේ? ආ දැන් වෙන පච නැහැ කියන්නේ. ඒ අලුත් පචයක් දෙනවා දැන්. අහුවෙන්න එපා ඒ පචයන්ට. අහුවෙන්න එපා ඒගොල්ලන්ට කියන්න මාලිමාවට සපෝට් කරන්න කට්ටිය යවන්න අපිට උදාවක් නැහැ. අපි මාලිමාවෙන්ම පාර්ලිමේන්තුවට යවන්නම් කියන පණිවිඩය ඒගොල්ලන්ට දෙන්න හරියට. ඊළඟට ඊළඟ පචේ. දෙවෙනි පචේ. දැන් මේ රාජ්‍ය සේවකයන්ව අවසනෝ. රාජ්‍ය සේවකයන් අවසනවා අපේ හතුරු. දොස්තර මහතුරුට කියනවා වාහන බලපත්‍රය නැති කරනවා. අපි බලයට දැන් මේ බලයට ඇවිල්ලා මාලිමාවට ඡන්දෙ දුන්නොත් පාර්ලිමේන්තු ඡන්දෙ මාලිමාව දිනුවොත් මේ වාහන බලපත්‍රය නැති කරනවා. දැන් කියනවා රාජ්‍ය සේවකයන්ගේ අරක මේක 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 නැති කරනවා. ඒ ජාතිය පචයක් යනවා. ඊළඟට කියනවා මේ රාජ්‍ය සේවයේ ගොඩක් ඉන්නෝ ස්ථිර නොකරපු අය. ස්ථිර නොකරපු අය. ඒගොල්ලන්ට කියනවා 14 වෙනිදන් පස්සේ මාලිමාවේ ආණ්ඩුව ආවම ස්ථිර නොකරපු ඔක්කොම රාජ්‍ය සේවයෙන් දොට්ට දානවලු. අපි කියලා නැහැ. අපි කියලා නැහැ. අපි රජයේ සේවකයන්ගේ ඉහළ තනතුරු වල දාන මාණ්ඩලික නිලධාරීන්ගේ වාහන බලපත්‍රය නවත්තනවා කියලාත් නැහැ. අපි කතා කරලා තියෙන්නේ දේශපාලඥයෝ ගැන. අපි ස්ථීර නොකර ඉන්න අය එළියට දානවා කියලාත් නැහැ. දැන් ඒ ජාතිය පච තමයි යන්නේ. ඒ නිසා අලුත් පච ගොඩක් වෙනත් ආකාරයකට නිර්මාණය කරමින් ඉන්නවා. මේ මහනුවර දිස්ත්‍රික්කයේ පේමන්ට් වල බිස්නස් කරන අය ඉන්නවා. ඒගොල්ලන්ට කියනවා මාලිමාවට ඡන්ද දෙන්න එපා. මාලිමාව පේමන්ට් වල ඉන්න කට්ටිය ඔක්කොම පන්නනවා. මෙයාගේ පච කියනවා දැන්. දැන් ඒගොල්ලන්ට අපි විධිමත් ආර්ථික වැඩපිළිවෙලක් තුල ශක්තිමත්ව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අපි හදනවා. එහෙම නැතුව අපි ගහලා පන්නන්නේ නැහැ කාවත්. ගහලා පන්නන්නේ නැහැ. හැබැයි තවත් දේවල් ටිකක් තියෙනවා කියන්නේ කමේ කියලා ගන්න. චිට් එක එනවා නැත්තම්. සමහර ප්‍රදේශවල පොලිස් බල ප්‍රදේශවල මේ රැස්වීමට අලෝපු පෝස්ටර් ඉරලා දිනවා පොලිස් නිලධාරී මහතුරු. ඉරලා දිනවා. ඒ පොලිස් නිලධාරී මහතුරුන්ට කියන්න ඕන රැස්වීමක ප්‍රචාරය කටයුතු කිරීම නීති විරෝධී වැඩක් නෙමෙයි. ඒකට මැතිවරණ කොමිසමෙන් අනුමැතිය තියෙනවා. මොකද රැස්වීම දාන්නේ? අපි දුමු අද රැස්වීම දිනවා කියලා අපි දාලා අයිතිය යටින් දාලා ජාතික ජන බලවේගය කියලා රැස්වෙන කතිකියෝ දාලා පිට්ටනිය දාලා පෝස්ටර් ගහලා දිනවා. ඔයසි මහත්තුරුන්ට කියන්න ඕන ඒ ජාතිය පෝස්ටර් වලට අත තියන්න එපා. ඒක මැතිවරණ නීතියට විරුද්ධ නැහැ. ඒත් එක්කම කියන්න ඕන ඒ සමහර තැන්වල අරක කළු තෙල් ගහලා ඉරලා යනකොට මහින්දානන්දයාගේ නීති විරෝධී පෝස්ටරේ තියෙනවා. ඒක ඉතුරු කරනවා. ඒක ඉතුරු කරනවා. අනුරාධයාගේ අනුරාධ ජයරත්නගේ පෝස්ටර් සති ගණන් මාස ගණන්
light kan wala itu wala di mana tama. Ko evada nitya. Ko evada nitya. Hematan mana mei. Mei manusia disi ke polisi kipe aktinwa. Namkaran mei. Ogolo janata virudhi de lakkinna puluwan nisa. Nam karanne karuna karala kiyanne neethiya hariyata karanne neethiya hariyata karanna janadhipati waraya kiyala thiyenne neethiya adhipatte eka hariyata karanne hamma tanama ithama pahadilo kiyanna ona oya parana deshapalana lokko kiyala hitan inne unge ewa ithuru karagena yanawa tanin tana ithuru karagena yanawa api kiyana ewa wahama iwat karanne Wahai wakilan, mereka dalam pernahan dua demi, mereka anurah di sana, mereka jangan dua, mereka merah teh beda karena panti, biji tak panti, mereka tuh sih nih jangan tahu lagi, pada nih tiang nih, tamah hitang inde pa, kaling anu dia nih jela, eva hitang inde pa, itu Enisa, tawa kuda jadi dia no, tenteng lor raja itu nol samar, atolosak nila daring. Karena mata, pala karena boru mata, saya na pemain ettino, polisi mahaturu tebay tung hatra dene kinnu tenteng wala, apida warta wena babat mata kadiagan, eka tiendo na, ogol langge budiansa de wada budiansa apida dieno, apida dieno, toroturu labage ni me krama, toroturu labage ni me marga, ogol lo harana kota. Elia lah bahaya nak kita, atau tiada nak kita, apida turut turunin. Apida tiada pederi cie budhi ansya, hema gama gama tiada, mati warna sanggidaanya, hema tenam inno sabah betila, kota sabah la, gaming gama da gaming gama da, hema tenam gama turut turu apida no. Kor, nuara negara sabah, niladari nekkenet denne, boru paca paturon nak kita, kata hari nak kita, apida aran jeno. Panir deh no, ini Enisa, api niladari ini kian no, bisesing, hari itu berada keramu, rata hari ini dia dahkan memedi hatemu, parane eva petak rada anda, eva petak rada ana, api tek, oh wah berani am betate saudara saudaria, utuh rada kuna sadisa bem, berate ati mahat bahutara janata bagai. ආදරණීය හදවත් වල සිටින නායකයා ඒ වගේම මෙතේ කලක් දුකට හැඳෝ නෙත්තලට සතුටු කඳුලක් ගෙන දුන් ආදරණීය නායකයා මේ රටේ පීඩිත මිනිසුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් උරදුන් ආදරණීය නායකයා ජාතික ජනබලවේගයේ නායක ආදරණීය අණ්ඩෝ දිසානායක සහෝදරයා මේ ඓතිහාසික සෙන්කඩගල පුරවර මහනුවර දිස්ත්‍රික් විජයග්‍රහී රැළිය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ මේ බිමට සපෙමින මොහොත අනුර දිසානායක සහෝදරයා ආගමික නායකයන් වහන්සේලා සියලු දෙනාගෙන්ම ආශිර්වාද ලබා ගනිමින් මේ වේදිකාවට සපෙමින් මොහොතේ මහනුවර දිස්ත්‍රික් දසදහස් සංඛ්‍යාත ආදරණීය ජනතාවගේ ජයග්‍රහණය පිළිගැනීම ඉතාම උණුසුම් ආකාරයෙන් ලබා දෙනු ලබනවා Api, pada apudia kahara anu saudara pilihan muda. Hari, itu api katakan ini dia, atem. Samahara, raja niladarin, parana kramaya tambah burudwela. Yang mem akadu tukang kerana bawa apida warta apida bawa damai katakan. E toro turut tekma
warta wenawa namut api kene wenas senna etterai ape awade wenas sen hari pettata hari widiyata wenas senna etterai apita etam rajya niladarin samahara polis niladarin sambandhen kiyanna tiyenne දේශපාලන නායකයෝ වෙනස් වෙමින් යනවා අපිට ඒක පැහැදිලිව පේනවා වෙනත් පක්ෂවල වැඩ කරපු අයත් අපිත් එක්ක එකතු වෙනවා ඒගොල්ලෝ වෙනස් වෙමින් යන වෙලාවේ අපි හැමෝටම කියනවා හරි දේ වෙනුවෙන් වෙනස් වෙමු හරි දේ වෙනුවෙන් වැඩ කරමු අපි මහනුවර දිස්ත්‍රික්කය මේ ශ්‍රී ලංකාවේ මේ මැතිවරණය ඉවර වෙනකොට මුළු රටේ ඕනෑම තැනකට වඩා ප්‍රගතිශීලීම ජනතාව ඉන්න දිස්ත්‍රික්කයේ බවට තහවුරු කරමු ඒ අභියෝගය ගමු අපි 12න් 10කට වැඩ කරමු ඒ සඳහා ඔබ සැමට ශක්තිය ධෛර්යය යෝධ බල යෝධ වීරිය ලැබේවා වදමින් මගේ වචන කීපය අවසන් කරනවා සියලු දෙනාටම ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා Mali Mawadah!